අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. ඊයේ දින තුල කැලණිය විශ්වවිද්‍යාලයේදී යම්කිසි සිද්ධියක් ඇති වෙනවා විරෝධතාවයක් පාන සිද්ධියක් ඇති වෙනවා ඔබතුමන්ට. ඇත්තටම මොකද්ද සිද්ධිය ඔබතුමන් මෙතෙන්ට ආවේයි මේ විරෝධතාවයක් එල්ල වෙන්න හේතුව මොකද්ද? මේකේ මට දැන් සති දෙකකට ඉස්සෙල්ලා විද්‍යාලයේ මහාචාර්යවරු එක්ක සම්බන්ධ වෙලා මේ මට දේශනාවකට ආරාධනය කරා ව්‍යවසායකත්වය පිළිබඳව. මම ඒක ඉතාමත් සතුටින් බාරගත්තා. මොකද රටේ රෝණ විශ්වවිද්‍යාලද, පේරාදෙණියද, නැගෙනහිරද, කොළඹද, කැලණියේ මේ ඉස්සෙල්ලා කියලා තියෙනවා ජයවර්ධනපුර ශිෂ්‍යයින්ට අවශ්‍ය දැනුම ලබා ගන්න තමයි මාව ගෙන්නන්නේ. නැත්තම් මම මේක ඉල්ලා කරලා ගියපු ගමනක් නෙවෙයි. ඉතින් මම ඒ ගිහිල්ලා මගේ මම බාරගත්ත කාර්යය ඉතාමත්ම හොඳ නිමගල්ලා ඒකුත් බීල ළමයි එක්ක එනකොට තමයි මේ සිදුවීම සිද්ධ වුණේ. ළමයි 10 දෙනෙක් විතර එකතු වෙලා පාර හරස් කරා. ඒකට හේතුව හැබැයි යාළගෙන් තමයි අහන්න උනේ. ඒක මම දන්නේ නැහැ. ඊට පස්සේ මට ආරාධනය කරපු ආචාර්යවරු වෙලා යාළත් එක්ක කතා කරලා විනාඩි 10කට විතර ආසන්න ප්‍රමාණයක් ගියට පස්සේ මම එතනින් පිටත් වෙලා ආවා. ඔබතුමන් මේවැනි සිද්ධියක් සිදුවීම පිළිබඳව දකින්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් ඉදිරියට දෙයක් හිතන්නේ කොහොමද? විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මම හිතන විදිහට මගලඟ 400කට වැඩිය ඊටත් වැඩි ඇති සේවය කරනවා. ඉතින් අපි මේ වෙළඳාම සහ ව්‍යවසායකත්වය කියන එක බොහොම ඒක තාමත් බෙදා වෙන් කරලා තේරුම් ගත යුතු විෂයන් දෙකක්. ඒ ගැන විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමෙන් මම බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ ඒ විශ්වවිද්‍යාල ඉගෙනගෙන රජයේ රැකියාවක් කරනවට වැඩිය ව්‍යාපාරයක් ව්‍යවසායකත්වයක් කරලා මේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදයට ශක්තියක් වෙන්න මේ ළමයි ඉදිරියට ගේන්න ඕන කියන එක තමයි මගේ අදහස. මෙතෙන්දී ප්‍රකාශ වෙනවා ව්‍යවසායකත්වය ගැන කතා කරන්න ආවට මේ සහල් සැඟවීම සම්බන්ධයෙන් ඔබතුමන්ට එතෙන්දී මේ විරෝධතාවය දක්වන අය ප්‍රකාශ කරනවා. ඇත්තම විශ්වවිද්‍යාල සිසුන් මේකට ඔබතුමන් දෙන පිළිතුර මොකක්ද? මම හිතන විදිහට ඒ කාරණය පිළිබඳ ඉතින් විශ්වවිද්‍යාල සිසුන්ට වැඩිය මේ රටේ එයා සම්බන්ධව රාජකාරී කර යුතු විශාල කොටසක් ඉන්නවනේ. මම මේ ජනවාරි පළවෙනිදාත් මේ ගැන බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා. මේ කීරිසම්බ කියන වී එක නාඩු වී වලට වැඩිය උපතින්ම බරත් අඩුයි ආදායමත් අඩුයි සම්බ කියන වී එක. ඊටත් වැඩිය බරත් අඩුයි ආදායමත් අඩුයි කීරි සම්බ කියන වී එක. මේ වී තුනට මිල ගණන් තුනක් ඕනේ. වී වලට මිල ගණන් තුනක් නොදී රජය වී රුපියල් 100යි කියපුවාම ඔක්කොම නාඩු වී තමයි වැඩ කරේ. දැන් මම බොහොම පැහැදිලිව කිව්වා අර සයිලෝ 20ම පුරවලා තියෙන නාඩු වී වලින් කීරි සම්බ නැහැ. ඒක ඉතින් මගේ ප්‍රශ්නයක් නෑ. නමුත් මේ රට පාලනය කරන දේශපාලඥයෝ සමාජගත කරලා තියෙන සමාජ වෛරයේ ප්‍රශ්නයක් මේ තියෙන මේක ළමෙන්ගේ ප්‍රශ්නයක් විදිහට මම සලකන්නේ නැහැ. මොකද එයාලා මොකක් කර හේතුවක් ඇලගේ අඩුපාඩුව විහංගම් වෙනවා කියනවා. ආල්ලංගම් වෙනවා කියනවා. ඉතින් මේක මේ හැම වෘද්ධකම මේ අපිට මේ දේ කනට අහන්න වෙනවාමයි. ඉතින් එහෙම වුණාම පාලකයෝ දැන් එයාලා මේ වගේ තත්ත්වයක් ඇති නොවන විදිහට වැඩ කටයුතු කරන්න ඕනේ. දැන් නමුත් සමාජගත කරලා තියෙන සමාජ වෛරී ස්වභාවයක් තමයි මේකේ ප්‍රතිඵලය. අපේ ව්‍යාපාර පිළිබඳ සමාජයට දීලා තියෙන පණිවිඩේ එක්ක ඉතින් ජනතාවගේ යම් මානසික ගැටලුවක් තියෙනවා මේකනේ. ඒක හින්දා මම ඒ ළමයි සම්බන්ධව කිසිම වෛරයක් තරහ කීරිසියාවක් කරන්නේ නැහැ. තේ ළමයින්ට යල කොමාරි යලක ඔළුව හදලා අපි මේ යන වැඩපිළිවෙලට සම්බන්ධ කරගන්න ඕනේ. ඒකෙන් තමයි මේ මේකේ ජයග්‍රහණයක් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඒක තමයි මගේ ජීවිතයේ අත්දැකීම.